සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ මනුස්ස මට්ටම තුළ මේ ගමන යද්දී හැලහැප්පීම් වේදනාවන් කලකිරීම් බැරිභාවයන් අතරමන් වීම ඒවා එන එක ස්වභාවිකයි. ඉතින් සමහර වෙලාවට ගොඩක් අය මා ළඟටත් ඇවිල්ලා අහනවා, අනේ ෆාද, ඇයි අපිට මේ ප්‍රශ්න ලෝකයක ජීවත් වෙන්නේ? ඇයි අපිට මේ ප්‍රශ්න වලින් මිදෙන්න බැරි? ඇයි අපිට මේ කරදර වලින් මිදෙන්න බැරි? ඇයි අපිට මේ ලෙඩ දුක් වලින් මිදෙන්න බැරි? අපිට මොනවද වෙලා තියෙන්නේ ෆාද? ඉතින් මෙහෙම ගොඩක් දෙනෙක් ඇවිල්ලා අහන නිසා මම හිතුවා දවසක් මේ යාඥා කරලා සුදෝ බයිබලයේ දිග අරින්න ඕනි කියලා. ඉතින් සුදෝ බයිබලයේ දිග හැරපුවාම මට ලස්සන පාඨයක් හම් වුණා. ඒ තමයි උපදේශකයවත් සිරාක් පොතේ 3 වෙනි පරිච්ඡේදය. 3 වෙනි පරිච්ඡේදයේ රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ ස්වාමීන් වහන්සේ කියනවා, ඔබේ පියාට ඔබ ගෞරවය කරන කල ඔබේ පාපයන් සියල්ලක්ම මැකී යන්නේය. දැන් ප්‍රශ්නේ තිබුණා, මේ අපේ ජීවිතවල අපි අහනවා, මොකද්ද අපි කරපු පාපය? ඇයි අපි මේ දුක් විඳින්නේ? මොන පාපේ නිසාද අපි මේ කලකිරලා ඉන්නේ? මොන පාපේ නිසාද මේ අපි අතහැරලා වගේ ඉන්නේ? දන්නේම නැහැ. අපේ තාත්තට අපි ගෞරවය කරන්නේ නැහැ. ඉනිස උපදේශකයවත් සිරාක් පොතේ කියනවා, 3 වෙනි පරිච්ඡේදයේ නැවතවතාවක්, ඔබේ මවට ඔබ ගෞරවය කරන කල ඔබ නිධානයක් රැස් කරගත්තව කෙනෙක් වගේ. ඉනිස රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ එක පැත්තකින් පෞකමාව ලැබෙනවා, අනිත් පැත්තෙන් මේ මොහොතේදී ඔබට මේ නිධානයක් හම්බ වෙනවා. අපි නිදන් හොයන්න කොච්චර මහන්සි වෙනවද? අපි උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම වස්සුව හොයන්න කොච්චර මහන්සි වෙනවද? අපි තනින් තනට යනවා, වෙහෙස වෙනවා, තෙහෙට්ටු වෙනවා, නිරපරාදේ. ඇයි? අපි දන්නවා මේ මොහොතේදී ෂෝට් කට් එක මොකද්ද කියලා. කෙටිම මාර්ගය, ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට කෙටිම මාර්ගය තියෙන්නේ රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ, ඔබ ඔබ කොයිතරම් දුරට උත්සාහ කරනවද ඔබේ අම්මා ළඟට යන්න, ඔබේ තාත්තා ළඟට යන්න? ඔබේ තාත්තා ළඟට ඔබ ගියේ ගමම්ම, ඔබේ අම්මා ළඟට ඔබ ගියේ ගවම්ම, ඔබ දන්නේම නැතුව රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ ඔවුන්ගේ ජීවිත වලින් ඔබට ආශිර්වාදයක් ගලාගෙන එනවා. අපි ගොඩක් වෙලාවට හිතනවා මේක දෙවියන් වහන්සේ කළ යුතු දෙයක් කියලා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් වශයෙන් ඔබව මාව මවලා තියෙනවා. උපපති පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේ කියනවා, උන්වහන්සේගේ ස්වභාවයේ ස්වරූපයට ඔබව මාව මැව්වයි කියලා. නමුත් අපි තාත්ති පුතේ දුවේ ස්වභාවය තියාගෙනත් අපි දුක් විඳිනවා. ඒ ස්වභාවය තියාගෙන අපි කලකිරලා, ඒ ස්වභාවය තියාගෙන අපි අසරණ වෙලා. ස්වාමීන් වහන්සේ කියනවා, එහෙනම් ඔබේ අම්මා තාත්තා ළඟට යනකොට මම ඔබේ පව් වලට කමාව දීලා ඔබට අවශ්‍ය කරන සියලුම වරප්‍රසාද ගලාගෙන සරස්වනවයි කියලා. එහෙනම් රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ ඇයි එහෙනම් තවත් අපි ලත වෙන්නේ? ඇයි අපි බොරුවට මේ මොහොතේ කලකිරලා ඉන්නේ? අපි හිතාගෙන ඉන්නේ අපි මිනිස්සුයෝ විතරයි කියලා. ඒ නිසා මිනිස්සුයෝ විතරයි කියලා හිතාගෙන හිටියොත් ඔබ කරන්නට යන දේ සීමා සහිතයි. නමුත් ඔබට හිතුනොත් මම දේවිකත්වයෙන් පිරිච්ච මනුස්ස රුවක් තුල ඉන්න කෙනෙක් කියලා, එතනින් එහාට ඔබට පුළුවන් ප්‍රාතිහාරාත්මක වැඩ කරන්න. ඒස ස්වාමීන් වහන්සේ තුල ගමනක් යන ඔබට මට උන් වහන්සේ ඇරයුම් කරන්නේ රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ නිකම්ම නිකම් හිස් විච්ච, බොඳ විච්ච, අතරමං විච්ච ජීවිතයක් ගත කරන්න නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඔබට මට ඇරයුම් කරනවා ලස්සන දිවි පෙවතක් ගත කරන්න. ඒ දෙවියන් වහන්සේට ප්‍රසන්නව, මිනිසුන්ට ප්‍රසන්නව දිවි පෙවත ගත කරන්න. ඒකට අවශ්‍ය කරන පන්නරේ ලබා ගන්න. එහෙනම් අද ඔබේ අම්මා ගාවට යන්න, තාත්තා ගාවට යන්න, ඔවුන්ට සමාව දෙන්න. ඔවුන්ගේ ජීවිතවල ඕනතරම් දුර්වලකම් තියෙන්නට පුළුවන්. ඔවුන්ගේ ජීවිතවල අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. අඩුපාඩුකම් තියෙනවා, දුර්වලකම් තියෙනවා, නුරුස්සන ගති ඇති වෙනවා, හැලහැප්පීම් තියෙනවා. නමුත් ඒ දෙවියන් වහන්සේ විසින් ඔබට දෙනු ලැබූ දායාදයයි. එනිසා ඒ අම්මව බලාගත්තොත්, ඒ තාත්තාව බලාගත්තොත් ඔබේ ජීවිතය ඔබට වැරදෙන්නේ නැහැ රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ. එනිසා වැරදිච්ච කාලේ ඉවරයි. දැන් අපි අලුත් කාලයකට ඇතුල් වෙන්නට යනවා. එනිසා අපි දෙවියන් වහන්සේට කියන්නට යනවා, දෙවිඳුනි, ඔබ වහන්සේගේ අතැඟිලි මත රැඳී සිටමින් හැමදාකම දෙවියන් වහන්සේට ප්‍රසන්නවත්, මිනිසුන්ට ප්‍රසන්නවත් දිවි පෙවත ගත කරන්න අපිට දේව ආශිර්වාදය දෙන්නයි කියලා. එනම් ස්වාමීන් වහන්සේගේ මහා ආදරයේ භුක්ති විඳිමින් අපි යාඥා කරමු, හැමදාකමත් අම්මට තාත්තට ආදරය කරන දුවෙක් පුතෙක් වෙන්නට දේව ආශිර්වාදය ලැබෙන්න කියලා.